විශ්වවිද්‍යාලයත් එක්ක බැඳිච්චම දෙයක් තමයි ප්‍රේමය කියන්නේ. පේන පේන. ඔයා විශ්වවිද්‍යාලේ ප්‍රේමය දැක්කද? නෑ. මම දැක්කේ අනේ සර් අත්තමයි මම ඔය කියන දේ දැක්කේ නෑ. ඔයා සමනලී තම සමනලීනේ කිව්වේ සර්. සමනලී හැමතැනම කියනවා මම දැක්කලු. දැන් මම දැක්කේ නෑ. සර් එහෙම සර් මේකනේ දැන් සමනලී ඔය බොයෆ්‍රෙන්ඩ් එක කියාටි මම ඔකත් බලන් හිටියේ නෑ සර්. මම දැක්කේ නෑ ඔය ප්‍රේමය. මම අපිට වැඩ නැතු ඔය එන්නේ එක එන්නේ 1 පස්සෙන් ඉන්නවා මම. ඉවරින් ගන්න ඕනේ නෑ සර්. දැන් මේ පාළිත මෙහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් වුණාම ප්‍රේම ජවනිකා තියෙනවා. දැන් මට දැන් අපිට එන ප්‍රශ්නේ තමයි පාලිත දැන් ඔයා ප්‍රේමේ දැකේ නැත්තම් ඔයා කොහොමද මේ චිත්‍රපටයේ ප්‍රේමේ දකින්නේ? ඒ කියන්නේ ප්‍රේමේ කියන කතාවන්න කොහොමද? සත්‍යම සින්නේ කියන්න. මං ජුට්ටක් දැක්ක සර්. අපිට ඉතර මොහොතේ ත්‍රියද යනවා ජෝ නොපෙණිදී සර් අච්චරම ඉන්නකොට ඉතින් ඒක ඒක නෑ ඒක හොඳයි ඒක හොඳයි ඒක හොඳයි. ගොඩක් අයට හොඳම යාළුවෝ සෙට් එකක් ඇති වෙන්නේ කැම්පස් එකේනේ. ඇත්තම ඔයා කැම්පස් එකේදී මොනවද යාළුවොත් එක්ක එකතු වෙලා කරන්නේ? සර් අපි යාළුවොත් එක්ක වැඩිපුරම ඉතින් අර එක්සෑම් ඉවර වෙලා තමයි ගොඩක් දේවල් කරේ සර්. මේක අපි අර එක්සෑම් වල ආතති නැති කරගන්නේ නැව සර්. අම්මෝ අපි සර් මේ අර සර් මේ වීඩියෝ කැමරාවක් දාලා තියෙනවා රෙකෝඩ් කරනවා. ආවෝද? ඒකෙන් දැන් අපි බලන ඔයාගේ දැන් facial expression ඒක පොඩ්ඩක් බලලානේ අපිට පස්සේ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නේ ඔය. ඒ කියන්නේ මේ පස්සේ උග අපේ ගෙවල් වල කට් වෙනවා. ගෙවල් වල නෝ දැන් උනත් දෙන්න කියලා. දැන් මම කියන ඇත්තම කියන්නේ. ඔකේ ඇත්තම කියන්නේ. අනේ සර් අපි නම් විභාගයක් ඉවරනම් පන්සල් තමයි යන්නේ. ඇත්තරම ළමයට කියන්න මෙච්චර කට්ටියාව ඔහොම ළමේ දැක්කම ජාතිය වාසනාවක ඕ මේමයි පාලිද දැන් අපි තව ප්‍රශ්නයකට යමුකෝ දැන් හදිසි දාන්න චිත්‍රපටියක් කරනකොට අපිට එක එක ආකාරයේ ප්‍රශ්න එන්න පුළුවන්. ඔව්. දැන් අපි හිතමු දැන් මේකේ රඟපාන ඉන්න නිලියෝ. ඔව්. ඔයා සමග රඟපාන ප්‍රතික්ෂේප කරනවා. මොකද්ද කරන්නේ අපි? අයියෝ. කොල්ලෝ දාලා කරමු සර්. මේ වාචි අපි වාචි මේ මොරට ඔය බාන ඔක්කොම ඩ්‍රාමල කොල්ලෝනේ ඔක්කොම කරන්නේ. අනේ බාන අනේ අභිනේම කරනකොට තනි කර මේ කොල්ලෝනේ නෙවුවදී මේව තමයි කරන්න පුළුවන් යන්නේ ඒ වුණට අර ගෑ නිලියක් අවශ්‍යම දැන් තියෙනවනේ. ඔව්. ඊයගේ කොහොමද කරන්නේ? ඉතින් අපි අවශ්‍යම කොල්ලෙක් දාමු සර්. හරි. හොඳයි මේ පාළිද දැන් අපි. ඔයා සෛද්ධාන්තික වශයෙන් ඔයාගේ හැංගින් මේ බලාගෙන අපි ප්‍රශ්න ටිකක් අහලා බැලුවෝ ඔයා හොඳට උත්තර දෙන්න පුළුවන්. දැන් ඒ වුණාට අපි ඊළඟට බලන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඔයා දැන් රඟපාන්නනේ තියෙන්නේ. ඔව් ඔව්. ඔයා කොහොමද හැකියාවන් දැන් අපිට පෙන්වන්න වෙනවා. ඔව් මේ පාලිනේ අපි අපි බලමු දුක කියන දේ ඔයා කොහොමද මම මෙහෙම කරන්නද නෑ නැකිල්ල කරන්නේ. දැන් අවංක ඉඩ ගත්තා සර්. හා මොකද්ද කරන්න ඕනේ මුලින්ම හැගීම? දුක දුක. ඕකේ දුක. අඩන්න ඕනේ. ඉන්නේ සර් ඒක දුකේ දුක එහෙම එහෙනම් මෙහෙම කරපාලිද මේවා දුක දැකපු අවස්ථාව ජීවිතයේ දුක දැකපු අවස්ථාව ජීවිතයේ දුක දැකපු අවස්ථාව හොඳටම දුක දැනිච්ච අවස්ථාව මතක් කරගෙන අපි දෙන්නු. අයියෝ සර් ඒ පාලිද මොකද දැක්කේ? මොකද දැක්කේ? මගේ ජීවිතය එක දැක්ක සර්. කැම්පස්
කැම්පස් ළමයින්ට නිදා ගන්න වෙලාවක් නැහැ. ඒ තරමට වැඩ. ඒ වුණාට කොහොම ආවි? නිදිමත ජවනිකාවක් අපිට පෙන්නන්න මේ නිදිමත අවස්ථාවක් මතක් කරගෙන නිදිමත පෙන්න. අපිට තියෙන ඕක තමයි මම දා මෙන්න මෙච්චර මැරෙලා මැරෙලා 180 කියලා ඉතින් කෙලවෙලා නෝක තමයි